අයිබුවන් සුබ දවසක් අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරිපත් වෙන දුදරෝ ඔබ සිල් දනටම අද දවසේ අපි සූදානම් වන්නේ සිංහල වීරිය YouTube channel එක සමග ඔබ හා සාකච්ඡා කරන්නට මේ නාට්‍ය හා සම්බන්ධ රසවින්දින සහ විචාරට අදාළ කොටස් කාරණා ටික අපිට මතකයි මේ වෙනකොට අපි මූලික පාඩම් කීපෙදී මේ ලෙන අතහැර යාම එහෙම නැතිනම් සිංහබව නාට්‍යට අදාළව මූලික තොරතුරු පසුබිම් තොරතුරු අපි හඳුනා ගන්නට යෙදුණා. ඒ වගේම නාට්‍යක අංග ටික සතර අභිනයන් සහ ඒ නාට්‍යක ස්වභාවයේ අවස්ථා ටික අපි මීට කලින් වීඩියෝ වලදී ඔබ හැමෝම තබන්නට යෙදුණා, ඔබ අධ්‍යයනය කරන්නට යෙදුණා. අද දවසේ අපි සූදානම් වන්නේ මේ නාට්‍ය රසවින්දන සහ විචාරය. දරුවනේ මේ සම්බන්ධයෙන් ඔබ රසවින්දන සහ විචාරයට යොමු වීමට ප්‍රථමයෙන් මෙන්න මේ කාරණා ටික ඉතා විශේෂයෙන් අවධාරණය කළ යුතුයි. මතකේ තබා ගන්න මේ කාරණාවලින් කියන්නේ කුමක්ද කියලා. රසවින්දනය සහ විචාරද අපි අවධානය යොමු කරන්න ඕන එක් කාරණාවක් තමයි නාට්‍යෝචිත අවස්ථා. මේ නාට්‍යෝචිත කියලා කියන්නේ උචිත කියන එකන ගැළපෙන කියන එකනේ. එතකොට මේකට අවස්ථා මේ අපිට පවසන සිද්ධිය කාරණාව අවස්ථාව කියා ගන්න නැත්නම් පවසන්නට යොදාගෙන තියෙන අවස්ථා කොතරම් දුරට ගැළපෙනවාද මවක් සහ දරුවෙක් අතර ඇති වෙන ගැටුම මවක් සහ එමත් සමාජ අතර ඇති වෙන ගැටුම එහෙම නැතිනම් ස්වාමියා සහ බිරිඳ මත ඒ අතර ඇති වෙන ගැටුම මෙන්න මෙවැනි කාරණා මත සමාජීය යම් කිසි අවස්ථාවක් කියන්නේ යොදා ගන්න නාට්‍යෝචිත නාට්‍ය මේ වශයෙන් උචිත විදිහට භාවිතා කර ඇති තැන් අවස්ථාව ඔබට හඳුනා ගන්නට පුළුවන් අපේ නාට්‍ය පෙළ කියවීමේදී. ඒ වගේම අපිට තව හඳුනා ගන්න පුළුවන් කාරණාවක් තමයි රසවින්දන කරන්න පුළුවන් කාරණා කාව්‍ය උපක්‍රම භාවිතය. උපක්‍රම භාවිතා කරන මේ පාඨකයාට එහෙම නැත්නම් සෞර්ධයාට සමාජයට අනුගත කරන්න දෙන පණිවිඩය ලබා දෙන්නට භාවිතා කළ තියෙන උපක්‍රම. මේ බලන්න ගීතය, ඒ වගේම අනුප්‍රාස රසය, ඒ වගේම වදන් සංවාද මෙන්න මෙන්න මේ වැනි දේවල් අවස්ථා අපිට කාව්‍ය උපක්‍රම විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම රූපක උපමා උපමේය වැනි දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ගීතවත් බස්වහර මේ මෙහිදී භාවිත කරලා තියෙන ඉතා ගීතවත් බව. ඒ ගීතවත් බව නිසාම ශ්‍රාවකයාව ඇදපෙන තබා ගන්න පුළුවන් කනට මිහිණියාවක් ඇති වෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවන්ට යොදාගෙන තියෙන භාෂාව අපිට නාට්‍ය පෙළේ තිබෙන යම් කිසි දෙබස් සංවාද, ඒ වගේම පොතේ ඉනිසි ආදී කොටස් වලින් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම චරිත නිරූපණය. එතකොට මේදී අපිට හමුවන සිංහ සිවලගේ චරිතය, සිංහ බාහුගේ චරිතය, ඒ වගේම සුප්පා දේවිගේ චරිතය, සිංහයාගේ චරිතය කොයි ආකාරයෙන්ද මොන පණිවිඩයක් පදරම් කරගෙනද අර මුලින්ද නිරූපණය කළා තියෙන කියන කාරණාව අපිට හඳුනා ගන්න පුළුවන් චරිත විග්‍රහ කිරීමේදී. ඒ වගේම සිද්ධි හා පසුබිම් නිරූපණය. ඒ සිද්ධියට ගැළපෙන ආකාරයට පසුබිම වර්ණවත් කරන ආකාරය, ඒ දෙන තොරතුරු විග්‍රහ කරන ආකාරය, ඒ නිසා ශ්‍රාවකයාට පාඨකයාට මනාව හඳුනාගෙන ඉන්නට ඇති හැකියාව මෙන්න මේ මේ කරුණු කෙරේ අපි අංග කෙරේ අපි අවධානය යොමු කරන්නට ඕන රසවින්දින සහ විචාරයේදී. ඒ වගේම දරුවනේ අපි සිහිපත් කරන්නට ඔබට මම නාට්‍යයේ මූලික අවස්ථා කීපයක් කියලා දුන්නා. මොකද්ද? ආරම්භයේ යත්නය, ප්‍රාප්තිය සහ නියතාප්ති පලාගම. ඒ කියන්නේ කුමක්ද? ආරම්භ කරනවා, ඒ වගේම ඉන්න අනතුරුව ඒ අරමුණ සාක්ෂාත් කරගන්න දරන උත්සාහය, ඉන්න අනතුරුව බලාපොරොත්තු වෙන අපේක්ෂාව, ඊට අනතුරුව ඒ ප්‍රතිඵල ලබා ගන්නට මූලික ස්වභාවය, ඒ වගේම අවසානයේ ලැබෙන අරමුණ සහ ප්‍රතිඵලය. මෙන්න මේ කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. ඔබට මතකයි ඔබට නියමිත සාමාන්‍ය පෙළ දරුවන්ට නියමිත කොටසේ නැත්තම් නාට්‍ය පෙළ ලේනා පෙරයාම කියන පෙළේ කතාසාරය අපි කෙටියෙන් හඳුනාගත්තොත් දඹදිව වගුරට රජතුමාගේ ජ්‍යෙෂ්ඨ දින වෙන සුප්පා දේවිය වනයේදී හමු වෙන සිංහෙක් සමග තමන් ජීවිතේ පවත්වාගෙන යන වනාන්තරයේ ලෙනකට වී එහිදී සිංහාට දාව දරුවන් දෙදෙනෙක් බිහි වෙනවා, ඇති වෙනවා සිංහ බාහු සහ සිංහ සීවලි. මේ දරුවන් දෙදෙනා මුහු පුරා ගියාට පස්සේ දැන උගත් භාවයේ පරණත භාවයට පත් වුණාට පස්සේ සිංහයාගේ ශාරීරික ස්වභාවය දෙස බල ඒ පිළිබඳ සැක සංකා සැබෑ තොරතුරු දැන ගැනීම අවශ්‍යතාවය ඇති වෙනවා. යනු මවකින් විමසා සිටිනවා මවට මේ තොරතුරු පවසා සිටිය යුතුම වෙනවා තමන්ගේ දුව සහ පුතාට. ඒ අනුව ඒ පුතා සහ දියණිය මතන් දරුවන් දෙදෙනා මේ තොරතුරු හඳුනා ගත්තට පස්සේ ඔවුන් හඳුනා ගන්න ඔවුන්ගේ සැබෑ පවුල් පසුබිම මතන් තමන්ට ඇති වස්තුව දේපල තමන්ගේ වාසනාව වටිනාකම හඳුනා ගන්නවා. ඒ අනුව ඔවුන් ලෙන අතහැර යන්න තීන්දුව කරනවා. විශේෂයෙන්ම තරුණයා තමයි මේ තීන්දුව කරන්නේ. ඒ වගේම ඒකට සහයෝගය දක්වනවා යම් කිසි අදහස් වලින් දෝලණේ වෙමින් සිටිමින් සිංහ සීවලි කියන්නේ නැගණිය මතන් දියණියට සහයෝගය දක්වනවා. ඒ අනුතුරු මවට සිද්ධ වෙන අවසානයේ දරුවන්ගේ තීන්දුවට එකඟ වෙලා යනවා. මෙන්න මේක තමයි කතාසාරය.
එසේ නම් මේ කතා සාරය සහ මේ සියලු අංග මනසේ අපේ මතකයේ තබාගෙන අපි යමු සුප්පා දේවීගේ චරිතය කොහොමද නිරූපණය කළා තියෙන්නේ ඇයගේ චරිතය තුළින් අපිට හඳුනා ගන්නට වටහා ගන්න පුළුවන් කරුණු කාරණා වෙත එසේ නම් සුප්පා දේවී චරිතය ලෝකේ වටිනාම සම්පතනේ දරු සම්පත එතකොට මේ ධාරක සෙනෙහස ඉදිරියේ සසල නොවන ලෝකයක් මනසක් අපිට හිතා ගන්නට බෑ මේ ලෝකයේ පැවැත්ම ඇති වෙන්නේ මවගේ සෙනෙහස ආදරය අපවීම කැපවීම වගේ වචන තුලින් බව අපිට හඳුනා ගන්නට පුළුවන් ඒ අනුව අපිට සුප්පාදේවි චරිතය හඳුනා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රේමය වෙනුවෙන් සියල්ල කැප කර චරිතයක් විදිහට අපිට සුප්පාදේවිගේ චරිතය හඳුනා ගන්නට පුළුවන් ඒ වගේම තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ සැපත කැප කළ චරිතයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සුපදේවි චරිතය ප්‍රේමයෙන් ඔද වැඩි ගිය බොහොම පෝෂණය වෙච්ච චරිතයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. බලන්න ඒ කොහොමද අපිට සඳහන් කරන්නට පුළුවන් මේ සුපදේවිය තමන්ට ලැබිලා තියෙන රාජ්‍ය උරුමෙන් ලැබිලා තියෙන මාලිගා, රාජභෝජන, යසවිසුරු, පිරිවර සම්පත් ආදි සියලු දේවල් අතහැරලා තමයි සිංහයා සමග ජීවත් වෙන්න පෑමිනේන්නේ. ඒ වගේම මේ දරුවන්ට සහ ඇයට වනාන්තරයේදී විඳින්නට ඇතිවෙන ගැහැට වේදනාවන් මානසික පීඩාව මේ සියල්ල විඳදරාගෙන ඇය කටයුතු කරනයි හේතුව තමයි කුමක්ද ප්‍රේමය උත්තරීතර කමනිසාවීම අනේ සාක්ෂාත් කරන්නේ මේකට ඔබට නිදසුන පෙළ පොතේ නිදසුනක් ගන්නට පුළුවන් මෙන්න මෙහෙම සිනිදු වස්ත්‍ර මිනි අපරණ තුමුල මාලිගා सुवंद बोजुं सैप सायना मीरी वैडी संगला मी सियल हरदा मम आवे मी वलटा वेसेन लेसा उब पियहा समी दुन समगा බලන්න මේ ප්‍රකාශය තුලම කොයිතරම්නම් තමන්ගේ හැඟීම් දැනීම් මත වෙනවද කියන මේ සියලු වස්තුව දීපල මේ ආහාර සියල්ල අතහැරලා ස්වාමියත් එක්ක ඔබගේ පියාත් එක්ක ජීවත් වෙන්න මං ආවා. ඇය එනම් කොයිතරම්නම් ප්‍රේමණීයයිද තමන්ගේ ස්වාමියාට ප්‍රේමයේ වෙනුවෙන් තමන්ගේ පරිත්‍යාග ඉටු කර තිබෙනවද? ප්‍රේමය කියන්නේ මේ ලෝකේ ජීවත් කරන කාරණාවක් නෙමෙයි මේ ලෝකෙට වාසනාව. ප්‍රේමය නිසා තමයි මේ ලෝකේ පැවැත්ම ඇතිවන්නේ. ඒක සියලුම ආගම දහම තුලින් ඒ වගේම අපිට යම් කිසි යම් දර්ශන තුලින් අපිට හඳුන්වා දෙනවා විශේෂයෙන්ම මේ මානව ප්‍රේමය. ඒ වගේම අපිට කියන්න පුළුවන් ඇය මේ ජීවත් වූ කාලය තුලදී විවිධ පීඩාවන් උපේක්ෂාවන් උපේක්ෂාවෙන් විඳ දරාගත් චරිතයක් මේ සියලු සැප සම්පත් අත්හැරීම තුලින් අසම්මත ප්‍රේමයක පැටලිලා මේ සියලු දේවල් උපේක්ෂාවෙන් විඳ දරාගත් චරිතයක් විදියට මේ නිසා ඇයට නිඳා ගැනුම් අඩුවක් නොවෙනවා අඩුවක් නොවි ඇයට එම විඳින්න සිද්ධ වෙනවා ඒ සියල්ල කැප කරන්නේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් සිංහයා වෙනුවෙන් ඇය ජීවිතේ කැප කළ චරිතයක් ඒ වගේම මේ මෙහිදී සිංහයා සමග ඒකාත්මික වෙලා සහයෝගයෙන් යුතුව දරුවන් දෙදෙනෙක් බිහි කරනවා ලෝකයට ඒ මෞසේ නිහස ආදරය දානයක් කරමින් ඒ දාණයට ලැබෙන පරිත්‍යාග එවන්ත කැපවීම කොයිතරම්නම් බලන්න එතකොට අපිට මෙන්න මේ අවස්ථාවේ සිංහයාට දක්වන උත්තරීතරේ ප්‍රේමය පුද කරන ස්වභාවය අපිට හඳුනා ගන්නට පුළුවන් සුපදීවි චරිතය තවත් අපිට හඳුනා ගන්න පුළුවන් පුතාගේ දැඩි තීරණ මත පවා තමන්ගේ ස්වාමියා ගැන හිතන බිරිඳක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මෙන්න මේ නිදසුන ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් විභාගෙදි බලන්න මෙවන් බස්ඳොදනු කිම ඔබ පියා හැර දමා යා හැකිද මේලෙනි අප නැතිව පියා ඔබ ලය පැලී මැරියයි මේ සුපදීවිගේ වදන් වැල බලන්න මේ තමන්ගේ ස්වාමිය ගැන සිතන ප්‍රමාණි සිතන ආකාරය එතකොට තමන්ගේ හදවතේ ඇතිවන සිතිවිලි සමුදාය තමයි මේ විදිහට මුදා හරින්නේ ඒ වගේම තවත් කාරණාවක් අපිට සුප්පාදේවි චරිතයෙන් හඳුනා ගන්න පුළුවන් සැබෑ චරිතයක් ජීවමාන චරිතයක් විදිහට සුප්පාදේවි චරිතය අපිට හඳුනා ගන්නට පුළුවන් සැබෑ කියන්නේ සැබෑවීම සමාජයේ කටයුතු කරන චරිතයක් කියන එක මෙන්න මේ දේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා මෙහිදී දරුවන් ඉදිරියේ සියලු කාරණා නොසංගව ප්‍රකාශ කිරීම ඇගේ චරිතයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා නැන නුවරින් මුහුකුරාගේ තමන් දරුවන් ඉදිරියේ සියලු සත්‍ය ප්‍රකාශ කරන උතුරාගේ ධාරක සෙනෙහසින් මෙන්න මේ ආකාරයෙන් සැබෑ ජීවමාන චරිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ නිදසුන ඔබට ඉදිරිපත් කරනවා මා ප්‍රිය පුතනෝනි හා දියණියනි බලන්න දරුවන් ආමන්ත්‍රණය කරන විලාසෙ නේ ඇයිගේ කැපවීම ප්‍රශ්න ගැටළු හමුවේ අවස්ථාවලදී මවක් දරුවන්ට කරුණු පහදා දෙන ස්වභාවය පැහැදිලි කරන ආකාරයේදී අපිට හඳුනා ගන්නට පුළුවන් මේක සමාජයේට අපිට දෙන ඉතා හොඳ පණිවිඩයක් ගැටළු ප්‍රශ්න හමුවේ කෙසේද මවක් හැසිරිය යුත්තේ
मेन मेन सुनाती इतम वेदगा प्रेमवंत दारुवेनिमा हिंदीनु कंग्योमा कियमी पुवत सक दुरेरा आसन नितीना बलंड कोनी कोई तरह ना तमांगी दारुवंट आदरे करने में कारु कारना पहदा देनु उत्साह करने मावाक दे में निशा हमें ऐगे मुदु मुलोक आदर सेने हसा අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට සුප්පාදීවි රාජකුමාරයක් විදිහට සිංහ බහවුටත් සිංහ සීවලිටත් රජ සැප දීමට ඇයට හැකියාවක් නැහැ. හැබැයි ඇය මේ වනාන්තරයේදී තමන්ගේ මෞසෙනියා සීතාව උතුම් විදිහට තමන්ගේ ආදරේ දරුවන්ට සලසා දෙනවා. කොහොමද ඒ සලසා දෙන්නේ බලන්න. තමන් පුංචි කාලේදී මේ දරුවා මුරතල් කරන ආකාරය මවගින්නේ භාෂාව ඉගෙන ගන්න ගුණධම සිරිවිත් හොඳ නරක ඉගෙන ගන්න. ඒතොර මව බලන්න දරුවන්ට ඒ දායක සෙනෙහසින් යුතු උතුම් මාතෘත්වයේ පදවිය යුතු වේ දායාද කරන විදිය. එය කියවෙන්නේ මේ දරුවන්ගේ මුවින් තුලින්ම තමන් කියවෙන්නේ. ඔබ පාමුල හිඳුමාමා වැඩෙන වයසේදී රාජ කතා කීවිසිතුරු දැන් සිහිවන්නේ. මේ දරුවන් කියන්නේ මම පුංචි කාලේ තමන් දරුවක් උකුලේ හිඳවාගෙන සමීපේ රඳවාගෙන තමන්ට මේ සුන්දර කතා කිව්ව ආකාරය ඇයිගේත් මේ ප්‍රකාශ තුලින්ම ඇගේ මාතෘත්වයේ සෙනෙහස මෞකමේ උතුම් බව අපිට ප්‍රකාශ වෙනවා. වගේම තවත් කාරණාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. සිංහයාගේ මෙම්ම තම දරුවන්ගෙමුත් ඇයට නොඅඩුව ආදරය ලැබිච්ච වාසනාවන්ත මෑණියන් කෙනෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකත් ප්‍රකාශ වෙන්නේ දරුවන්ගේ මුවින්ම. මේ වදන් වලින් බවල පිං පිටවැනි මා මෑණි යන වගන්තියෙන් ඒ බව හොඳට පැහැදිලි වෙනවා. ඒ වගේම මෑ මවගේ චරිතය විදිහට මවක් විදිහට දරුවන්ගේ සුභ සිද්ධිය වූ උපදේශා කැප වුණ චරිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ කැපවීම කියන එක සනාතන දහමක් නේ, ලෝකේ වෙනස් නොවන දහමක් නේ. මවක් දරුවෙන් වෙනුවෙන් කැප වෙන තරම තමන්ගේ දරුවා වැඩි වී වියටපත් වෙලා සමාජගත වෙනකොට ඒ වගේම දරුවත් තමාත් අතර තියෙන බැඳියාව නේ, දියණියක් සහ මවක් අතර තියෙන බැඳියාව, පුතා අතර තියෙන බැඳියාවේ මනෝවිද්‍යාත්මකයිනේ. මෙන්න මේ බව සඳහන් කරනවා අපිට සුප්පාදේ විචාරිතය ඇසුරින්. ඒ වගේම සුප්පාදේවී චරිතයේ දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා කැපවිච ආකාරය කියන අවසානයේ ඔබට නියමිත පාඩම් කොටසින් යන්නට වේ. දැන් සැමියා හැරා වනවාසෙන් මේ පුතු සමග දරුවන් දෙදෙනා හට සෙත් ලැබෙන මග ඔස්සේ ආයුතුවන්නේ නොසැලී කිසි මේ වේලේ. ආදි කොටසින් අපිට හඳුනා ගන්න පුළුවන් ඇය දරුවන්ගේ සුභ සිද්ධි වෙනුවෙන් කටයුතු කරන ආකාරය. වගේම සැමියා අතහැර යාමට ඇයට ඉවසුම් නොදෙන කාරණාවක් වෙනවා ඒ සිද්ධිය. එය වේදනා සහගතයි. ඊට හේතු වෙන්නේ තමන්ගේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ඇය කටයුතු කරන්න ඕන. ස්වාමියාගේ වද වේදනා ගැන නොවේ දරුවන්ගේ සුභ සිද්ධිය. සැබෑ මවකගේ යථාර්ථ අපිට සමාජයෙන් අඳුනා ගන්නට පුළුවන්. දරුවන් සඳා කරන මේ බන්දා බලන්න ඕන. සුප්පාදේ විචාරිතේ අපිට ප්‍රකාශ කරන ආකාරයේ වදන් වෙන තුලින්ම කියන ආකාරය. ඒ වගේම තමන්ගේ සැපත සඳහා නම් ඇයට තිබ්බා ස්වාමියා වෙත රැඳී ඉන්න. එහෙත් ඇය මේ දරුවන්ගේ සැපත වෙනුවෙන් ඔවුන්ගේ උරුමය වෙනුවෙන් කටයුතු කරන ආකාරයේ කැප වෙන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. දරුවන්ගේ යහපත වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් වේදනා උහුලනවා, විදදරා ගන්නවා නිහඬව. සුපාදේවියන් අපිට ජීවමාන චරිතයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔන්න අපි සුපාදේවි චරිතය හඳුනාගත්තා මේ වීඩියෝ දික් වෙන නිසාවෙන්. ඔබට ඊළඟ වීඩියෝෙම ඉදිරිපත් කරන්න කැමති සිංහ බාහුවි චරිතය වගේම සිංහ සීවිලි චරිතය සහ සිංහයාගේ චරිතය වගේම නාට්‍ය පෙළතුල භාවිතා වෙන භාෂා භාවිතය පිළිබඳව එසේනම් සිංහල වීර YouTube චැනලේ ඔබ අධ්‍යයනය කරලා කරන්න. ඒ වගේම මේ වීඩියෝව මේ දන්න උත්සාහය ඉතා වටිනවා නම් ලයික් එකක් එකතු කරන්න, ෂෙයා කරන්න, මතක් කරලාම සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබ කටයුතු කරන්න. එවැනි කාරණාවක් ඔබ ඉටු කිරීමෙන් ඔබට මෙවැනි වීඩියෝ YouTube චැනලෙට මුදාහැරි සැරින් ඔබට මුලින්ම දැනගන්නට, දැකගන්නට, ඒ රසවින්දනය කරන්නට, ඔබේ දරුවන්ගේ යහපත වෙනුවෙන් භාවිත කරන්නට හැකියාව අවස්ථාව ලැබෙවි. එසේනම් අපි ඊළඟ පාඩමින් හමුවෙමු. ඔබ සිළු දිනාටම වාසනාවන්ත සුභාණාගතයක්. ඔබ සිළු දිනාටම ජය වේවා.